සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රික දෙවියන් වහන්සේනම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමණය කිරීම සමග එක්සිත් වෙමු. මේ ලෝකයේ සමහරු ඉන්නවා ත්‍රාසජනක අත්දැකීමකට මුහුණ දෙන්න ඉතා ආශා කරන. ඒ සඳහා පාසුකම් සැලසෙන ආයතනක් තියෙනවා. උදාහරණ විදිහට ඉහළ අහසේ පියාසර කරන හෙලිකොප්ටරයකින් පනින්න. ඒ වගේම තමයි පැරෂුට් එකක් පිටේ බැඳගෙන අහස උසට ඉදි කරලා තියෙන ගොඩනැගිලි වල මුදුනේ සිට පනින්න එක. දවසක් ඒ වගේ එක්තරා කෙනෙක් එහෙම ඉතා උස ගොඩනැගිල්ලක් මුදුනේ ඉඳලා පනින්න හදද්දී අන්තිම මොහොතේ පොලිසියවෙත් ඔහු අත්අඩංගුවට අරන් නඩු පැවරුවා. චෝදනාව තමයි ඔහුගේත් පහළටපු සෙනගගේ ජීවිත අනතුරේ හෙලන්ට තැත් කිරීම. නඩුකාරතුමා ඉතා පරිස්සමෙන් සියලු කාරණා සලකලා බලලා චෝදනාවෙන් ඔහු නිදහස් කළා. මොකද ඔහු පැරෂුට් එකක් පිටේ බැඳගෙන හිටපු නිසාත් මීට කලින් එවැනි පැනීම් විශාල ගණනක් කරලත් කිසිම අනතුරකට මුහුණ දීලා නොතිබුණ නිසාත් පොලිසිය විසින් ගොනු කරලා තිබුණ චෝදනාව පිළිගත නොහැකි බව නිගමනය කරපු නිසායි. මේ කෙනාගේ පිම්ම ඉතාම ත්‍රාසජනකයි තමයි. ඒත් ඊට වඩා ත්‍රාසජනකුණු මිනිස් ජීවිත බොහෝ ගණනක් විනාශයට තිබුණු පිම්මක් පනින එක අන්තිම මොහොතේදී වළක්වාගත්තු කතාවක් ශුද්ධලිවිල්ලේ යෝෂුවා 22 පරිච්ඡේදයේ තියෙනවා. ඊසායල් සෙනග කානන් දේශය අල්ලගෙන ටික කාලයක් ගත වෙලා තිබුණේ. හදිසියෙම යොර්දාන් ගඟේ බටහිර පදිංචි වුණු කණ්ඩායම සහ නැගෙනහිර පදිංචි වුණු කණ්ඩායම අතර යුද්ධයක් ඇති වෙන්න යන බවට අනතුරු අංගවන කටකතා පැතිරෙන්න පටන් ගත්තා. ඒ කටකතාවට අනුව යොර්දාන් ගඟේ නැගෙනහිර පැත්තේ පදිංචි වුණු අය වෙනත් දෙවි කෙනෙකුට නමස්කාර කරන්න පූජාසනයක් ගොඩනගා තිබෙන බවයි කියවුනේ. දහනි පදේ තියෙන අය ගැන එදා විශාල විනාශයක් වළක්වා ගන්න ලැබුවා. යමෙකු විසින් කරුණු විමර්ශනය කරලා දෙපැත්තේම අයට සවන් දීලා සත්‍යය ලිදරව් කළගත් නිසා 16 සිට 29 දක්වා පදවල මේ ගැන සඳහන් වෙනවා. ඉතා භයානක විශාල හානියක් වෙන්න තිබුණු කරුණු වර්ධවා වටා ගැනීමක් වළකනු ලැබුවා. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගෞරවයට පත්කනු ලැබුවා. 31 පදේ බලන්න. එදා අපේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනගට ඉගැන්නුවා වැරදි නිගමනවලට එළඹීම නිසා ගෙවන්න වෙන මිලය දෙපාර්ශ්වයටම ඇහුම්කම් දීම නිසා ගෙවන්න වෙන මිලයට වඩා බොහෝ වැඩි වෙන බව අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස අප යම් තීන්දු තීරණ ගන්නා විට හදිසි නිගමනවලට නොඑළඹී දෙපාර්ශ්වයටම හොඳින් ඇහුම්කම් දී සත්‍ය එළිදරව් කරගෙන නිගමනවලට එළඹීමට අවශ්‍ය ප්‍රඥාව අපට ලබා දුනු මැනව. ආමෙන්.